අයිබෝවන්. ඉතින් මේ අද මේ මට කවරයක් ආවා මේ මේ අය මේ කියන්නේ iPad එකට. iPad එකේට මෙහෙම තියන්න බැරි නිසා මේ ඉතින් මම කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මේකේ ඉටි කවරේ දාපු එක ගැන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මේ ඉටි මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දාලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මෙතනින් පේනවා. ඉතින් ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එක දැම්මට පසුව මම මට හිතුණා මේකට මේ කියන්නේ කවරයක් ඕඩර් කරන්න ඕනේ කියලා. මොකද ඒක සාමාන්‍ය iPad එකටත් හොඳයි හිට මේක ගිනියම් කරද්දී ඕන වෙන නිසා. ඉතින් මේකේ ඇතුලේ තමයි තිබ්බේ. මම මේ කියන්නේ පෙට්ටිය ගැලවුවා මේ Amazon එකෙන් තමයි ඕඩර් කරේ. ඉතින් මේක තමයි කවරේ. මේ වීඩියෝ එක නම් එච්චර දුර නෑ. මේ කියන්නේ එච්චර දුර නැති එකක් වෙන්න පුළුවන්. ඉතින් මම මේක අන්බොක්සින් කරන්න, මේ කියන්නේ අන්පැකේජ් කරන්න. ඉතින් මේක තමයි මේ දෙන්නේ මම ගත්ත කවර. ඉතින් මේ කියන්නේ නෙට් එකේ ඉන්ටර්නෙට් එකේ ඔය වෙබ්සයිට් වල තියෙනවා එක එක වයිවාරණ කවර තියෙනවා එක එක විදිහේවා. ඊට අමතර කීබෝඩ් එකත් එක්කම එක්ක තියෙනවා. සාමාන්‍ය අර මැජික් කීබෝඩ් එක වගේ ඔරිජිනල් ඇපල්ගේ ඔරිජිනල් මැජික් කීබෝඩ් එක වගේ. ඉතින් මට හිතුණා මේ වගේ කවරයක් හොඳයි කියලා. බ්ලොග් දැන් බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම මේක තමයි කවරේ. මේක මේ රිෂි ෆෝන් එක. ඉතින් මෙහෙම තමයි එන්නේ කවර. මේ මේ විදිහට තමයි තියෙන්නේ කවර. ඉතින් මෙතන යනවා කැමරා. මේක මේ කියන්නේ ඩිවයිස් එකේ කැමරාව. අපි දැන් දාලා බලමු කලින්ම කොහොමද මේ එන්නේ කියලා. මම දැන් ඔයගොල්ලන් පෙන්නන්න. වගේ ඌට මම මේ වගේ විෂුවල් එකට තියන්න. ඉතින් මේක තමයි කවරේ. අපි දැන් දාලා බලමු කවරේ කොහොමද සෙට් වෙන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම බලන්න ඕනේ මේ මේ කැමරාව තියෙන පැත්ත. කැමරාව තියෙන පැත්තේ ඉඳන් මේක යට පැත්තට දාන්න ඕනේ. මේක හරියට බැලුවත් හොඳටම ලස්සනටම සෙට් වෙයි. මේකේ තියෙන දෙයක් තමයි අනික තමයි මේකේ මේ බොත්තම් පවා. මේක මේ කියන්නේ කවරෙම තියෙනවා මේ බොත්තම්. මේ කියන්නේ මේ ඩිවයිස් එකේ තියෙනවා හා සමාන, iPad එකේ තියෙනවා හා සමාන. දැන් දාමු පොඩ්ඩක් බොක්ස්. මේ කියන්නේ පොඩ්ඩක් කොබන්න ඕනේ. ඔව් ඕකේ. ඔන්නුනා වගේ හිතන්නේ. හරි. ඉතින් මම මේක ඔන් කරා. බලමු කොහොමද මේක මෙහෙම තමයි එන්නේ. ඉතින් මේක දැන් සාමාන්‍යයෙන් දැම්මට පසුව ගොඩක් මම මේක මේ මොඩල් එකම ගන්න හේතුව තමයි මේකේ දැන් ඔයගොල්ලන්ට පේනදී මේක මම අරින්නම් මෙහෙම. මෙතන ඇපල් පැන්සිල් එක අපිට තියලා කාන් මේ කියන්නේ බැටරියට තියලා මෙහෙම වහන්න පුළුවන්. වහන්න පුළුවන්. ඉතින් එතකොට ඔක්කොම කවර් වෙනවා. කවර් වෙලා ඉතින් ගොඩක් ඕගලන්ට
මම පෙන්නන්නම්. ඉතින් මේ ඉතින් මෙතන තමයි Apple Pencil එක මේ මෙතන මෙතනින් හිඩස තියෙනවා. ඉතින් ඔක්කොම ෆුල් කවර් එකක් තියෙනවා. බිමට වැටුණත් ඉතින් පොඩ්ඩක් අවුලක් නැහැ. මේ මොකද සීරෙන්න කරන්න නැතු වෙයි. වෙන මොනත් කැඩේ මේ ස්ක්‍රීන් එක. ඉතින් මෙහෙම තමයි කවරේ තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම ගන්න මම මේ කියන්නේ Amazon එකේ පවා මේ ගොඩක් සර්ච් කරා. සර්ච් කරලා කරලා තමයි මේක තෝරගත්තේ. තෝරගන්න ගොඩක්ම මගේ අර හිතට මේක උනේ, ඒ කියන්නේ ફોકસ උනේ ගොඩක්ම මේ වගේ අර සාමාන්‍ය ෆයිල් එකක් හා සමානව අරින්ද කරන්න පුළුවන්. ගොඩක්ම යූසබල් කියන්න පුළුවන්. ඉතින් මේ ඒක අනික තමයි මේ පෙන් එක. මම ඉතින් පෙන් එක පාවිච්චි කරන නිසා පෙන් එකත් එක්කම කවර් වෙනවා. මේක පෙන් එක තියලත් එක්ක කවර් වෙනවා. මොකද පෙන් එකටත් එක්ක තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. කියන්නේ මේක ඩිසයින් කරලා තියෙන්නේ මේ කවර, මේ කවර එක. ඉතින් මේ ඒකයි අනික තමයි මෙන්න මේක ඇවිල්ලා ගානට ලස්සන්ට මේ වෙලා තියෙනවා. අනිත් එක තමයි මේකේ මැහුම් පාරවල් පවා පොඩි ගතියක් තියෙනවා. ඉතින් අර ප්ලාස්ටික් ගතිය නැතිව සාමාන්‍ය රෙදි ෆයිල් එකක් හා සමානයි. මේකේ ටෙස්ටුවර් එක බලද්දි සාමාන්‍යයෙන් ඔය බැකි ගාසන් වගේ ඒ වගේ බැකි ගාසන් ලංකාවේ තියෙන මේ ජීන්ස් හා ටෙස්ටුවර් එකක් වගේ තමයි. මේක කළු පාට ටෙස්ටුවර් එක පොඩ්ඩක් මේවා ගතිය වැඩි. ඒක සාමාන්‍යයෙන් අර ලෙසන්නේ නැති මැටරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම හරි ලස්සනයි මැහුම් පාර සුදු පාටට යද්දි. අනිත් එක තමයි මේ කවරේ තියෙන මම තෝරන්න හේතුව එක තවත් හේතුවක් තමයි මෙන්න මේ සාක්කුව. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍ය කොලයක් දෙකක් මොනහරි කොළ ගැල්ලක් මොකක් හරි දාන්න පුළුවන් මෙතන ඇතුලේ. ඉතින් මෙතන ඇතුලේ පොඩි සාක්කුවක් තියෙනවා. ඒකත් සාමාන්‍ය මැග්නටික් මේ ඒ කියන්නේ කාන්දමක්. මේ මෙතන කාන්දම් චූටි පැතලි කාන්දම් කැල්ලක් තියෙනවා. ඉතින් මේක වහද්දි හොඳට මේ කියන්නේ වැහිලා තියෙනවා. ඕගොල්ලන්ට ඇහෙනවා ඇති දැන් මේ සද්දේ. ඉතින් මේ කාන්දම තියෙන නිසා මේක يعني කොලයක් දෙකක් එහෙම දැම්මත් මේක හොඳටම වැහිලා තියෙන්නේ මේ يعني මේ සාක්කුව. ඉතින් මේකටත් බලලා තමයි මම මේ කියන්නේ මේක ගත්තේ. ඉතින් අතරම හොඳ මිලදී ගැනීමක් කියලා හිතනවා මම. ඉතින් ගොඩක් මේ කියන්නේ කිව්වත් හොඳරම හොඳයි. ඉතින් මේක මේ වගේ එකක් ඕගොල්ලෝ යුරෝපය වගේ ඉන්නවනම් Amazon එකේ තියෙනවා මේක. ඉතින් අනික තමයි කියන්න ඕනේ මේක අපිට සාමාන්‍ය දැන් මේක සාමාන්‍ය දෙයක් දැන් තියෙන කවර් වල හැටියට. ඉතින් මේ වගේ අපිට බලන්න පුළුවන් මේ කියන්නේ ෆිල්ම් එකක් මොකක් හරි බලනවා නම් මේක මෙහෙම සෙටින් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේක ලෙස්සෙන් කරන්නේ නැහැ. ඒක හිටිනවා. මොකද මේ ප්ලාස්ටික් කෑල්ල නිසා මේක හොඳට මේ කියන්නේ ඇලිලා හිටිනවා. ඒ කියන්නේ ලෙස්සෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති දැන් ෆිල්ම් එක මොකක් හරි බලන්න උනත් හොඳයි. මෙහෙම කියන්නේ මෙහෙම තියාගෙන බලන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි
ඉන්නේ ඉන්නේ ඉතින් මේකේ මේ මේ ඇංගල් එක අපිට කැමති කැමති ඇංගල් එක කියන්නේ ඇඩ්ජස් කරගන්න පුළුවන් අපේ අපිට බලන්න ඌමනා ඌමනා විදිහට ඒ ඇංගල් එක පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න පුළුවන් ඒක අවුලක් නෑ වෙනින් ටැබ් වගේ අර මේ මේ ඒ කියන්නේ ඩිවිසර් කියලා ඒ කියන්නේ ලෙසන් කරන්න නැති නිසා අපිට ඕනෑම තැනකද මේ තැනකට සීමිත ප්‍රමාණයකින් මෙහෙම තියාගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් විදිහට ෆිල්ම් එකක් බලනවා මෙන්න මේ ඇංගල් එක තමයි බලන්නේ. ඉතින් මේ වගේ තමයි මේක වැඩ කරන්නේ. ඕලන්ට පේන නැති දැන්. ඉතින් මෙහෙම සාමාන්‍යයෙන් බලන්න කරන්න පුළුවන් චිත්‍රයක් අදින්ද නැත්නම් මොකක් හරි කොම්පියුටරේ YouTube වීඩියෝ එකක් මොකක් හරි බලන්න ගන්න පුළුවනි. ඊට අමතර ඉතින් ගොඩක්ම මේකේ වටිනාකම තමයි මේක ඒකට මේකට ගෙනියන්න පුළුවන්. ගෙනියන්න ගොඩක් ලේසි. ඉතින් මෙහෙම තමයි ඕගොල්ලන්ට පේනවා. ඉතින් මෙහෙම බලලා මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ආවා කියලා. දැන් සාමාන්‍ය ඕගොල්ලෝ අයිපැඩ් එකක් අරගෙන මොකක් හරි ඒක ආවරණය කරන්ඩ කවර් එකක් වගේ හොයනවා නම් ඉතින් මේ වගේ කවර් එකක් මම හිතන්නේ හොඳයි. මොකද අපිට ඕනෑම තැනකට මේ කියන්නේ ඕනෑම තැනක ගෙනියන්න හරි පහසුයි. නිකන් ෆයිල් එකක් හා සමානයි. ඉතින් එච්චර ඇහැ ගැටෙන්නේ නැහැ. මේ කියන්නේ මේ වගේ ගෙනියන්න බුවක් එච්චර මේකක් නැහැ. මේ අවුලක් නැහැ. ලස්සනයි. අනික මම හිතනවා මේක මේ වගේ ටෙස්ට් ටූර් එකක් මේ කියන්නේ හැම ඇඳුමකට වගේම මේක මේ සෙට් වෙනවා. ඒ කියන්නේ ගැලපෙනවා. ඉතින් මම ගත්තේ වර්ණය තමයි මේ ගැවෙලා ග්‍රේ සහ මේ ඩාර්ක් ග්‍රේ එක. මොකද මගේ iPad එකත් ග්‍රේ නිසා ස්පේස් ග්‍රේ නිසා මේ අලු පාට නිසා ඉතින් මම ඒකට හුරු වෙන පාටක් තමයි ගත්තේ. නැතිනම් මේකේ පාට තවත් තියෙනවා. කොළ පාට, රතු පාට, නිල් පාට වගේ වර්ණ ගොඩකින් තියෙනවා. ඉතින් මම හිතනවා ඒවත් ඉතින් සාමාන්‍ය හොඳයි. එක එක්කෙනාගේ මේ කියන්නේ එක එක්කෙනා කැමති වර්ණයකට වඩා තමයි තෝරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම iPad එකට ගත්ත කවර් එක. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් මේ වගේ වෙන වීඩියෝස් එහෙම එන කියන්නේ එන එක බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ මගේ වීඩියෝස් බලලා සබ්ස්ක්‍රයිබ් කරනවා නම් කරලා ඒක ඉතින් සබ්ස්ක්‍රයිබ් කරනවා නම් ඉතින් මම අප්ලෝඩ් කරන වීඩියෝස් ඔක්කොම ඔයගලන්ට රියල් ටයිම් අප්ලෝඩ් වෙද්දී ඔයගලන්ට නොටිෆිකේෂන් එක එනවා. ලයික් නම් ලයික් එකක් දාලා නැත්නම් කමෙන්ට් එකක් දානවා නම් දාන්න ඕලෝ. මේ කොහොමද මොන ගැනද මේ කියන්නේ ඔයගලන්ට මේ මම තෝරපු මේ කියන්නේ මේ කවර් එක හොඳද නැත්නම් වෙන දෙයක් වෙන එකක් ගන්න පුළුවන් කම තිබුණාද නැත්නම් කොහොමද කියලා. ඉතින් මේ ගාන කියනවා නම් මේ ගාන ගොඩක් අඩුයි. මේකට මම ගෙව්වේ යුරෝ 20කට 18ක් වගේ සම් තමයි ගෙව්වේ. මේ Amazon ඉතලි එකෙන් ගත්තේ. ඉතින් මේක එන්න සතියක්වත් ගියේ නැට ගහ. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඉදිරියට බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ
සබස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක එනතුරු මොකක් හරි වීඩියෝ එකක්